ගම නගන රට හදන ගම් ඇත්ත. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ එකතුවන්නේ ගම් ඇද්ද වැඩසටහන සමකින්. ගම හදන රට හදන වැඩසටහන තමයි ගම් ඇද්ද. ඔබ ඒ පිළිබඳව ඉතාම හොඳින් දන්නවා. ඉතින් මම ඒ ගැන හැමදාම කියනවා වගේ අලුතෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. අපි මේ වැඩසටහන තුළ පෙන්වන්නේ ඔබේ දායකත්වයේ ඇතිව, ඔබේ උපකාරයේ ඇතිව අපි ක්‍රියාත්මක කරපු වැඩසටහන්. ගම්මාන තුළ ගමේ ජීවිත නගා සිටවන්න සංවර්ධනය කරන්න ගම් ඇද්ද කරපු වැඩසටහන් තමයි අපි පෙන්වන්නේ. ඒ වගේම තව අපිට බොහෝ දේවල් කරන්න ඉතිරි වෙලා තිනවා ගම් ඇද්ද හරහා. ඒ නිසා ඔබේ සහයෝගය, ඔබේ උපකාරය, ඔබේ උදව්ව අපිට අවශ්‍යයි. ඒ මතක් කිරීමත් අපි මේ වැඩසටහන හරහා කරනවා. ඒ වගේම අපි මේ වැඩසටහන එකතු කරගන්නවා ආරාධිතීන්. අපි ඒ හරහා බලාපොරොත්තු වන්නේ ඔවුන් මේ වැඩසටහන පිළිබඳව දකින විදිහ, ඔවුන් රටට දෙන පණිවිඩය කුමක් දරන පිළිබඳව තැර කියා ගන්න. අපි අද ගම් ඇද්ද වැඩසටහනට ආරාධනා කරේ ඔබ ඉතාම හොඳින් දන්න, ඔබ මම ඇතුළු හැම දෙනාම හොඳින් හඳුනන කලා ශිල්පියෙක්, ඔහු සඳුන් විජේසිරි මහත්මා. අයබෝවන් ඔබතුමාට. අයබෝවන්, අපි සූදානම් ඔබතුමාත් එක්ක කතා කරන්න ගම් ඇද්ද ගැන. මුලින්ම ඔබතුමා අද තමයි මේ වැඩසටහනට එකතු වෙන්නේ. මොකද හිතෙන්නේ මේ ගම් ඇද්ද වැඩසටහන ගැන? ඔබ දකින්න ඇත්තේ නිවසේ සිට අපේ රූපවාහිනිය හරහා. මම මේ අද මේ වැඩසටහනට එකතු වුණාට මම කාලයක් තිස්සේ මම මේ වැඩසටහන ගැන නරඹලා ඉතාමත් සන්තුෂ්ටියට පත් වෙලා තියෙනවා. නාලිකාවක් මගින් මේ වගේ දේවල් කරන එක ගැන දැන් සමහර අපි දැන් කියමු ඔබලාගේ ගම් ඇද්ද කිව්වට ගම් ඇද්දර සීමලා නැහැ. වසර දෙකකටත් මම හිතන්නේ, මම දන්න තරමේ අහපු තරමේ වසර දෙකකටත් වඩා අධික කාල පරාසයක් තුළ ඔබලා මේ කරන සත්කාරය ලොකු පින්කමක්. එක විශ්යකට විතර සීමලා නැහැ. සමහර දෙපාර්මේන්තු හරි අමාත්‍යංශ හරි සමහරවට එක විශ්යකට සීමලා තියෙනවානේ. ඔබලා පොදුවේ මේ රට ගොඩනැගීමට අර මට්ට කුණ්ඩලි එයාගේ අර පුතාවේ නියමකත් ගැටේ නැහැ. ඔගොල්ලෝ මට්ට කුණ්ඩලිලා වෙලා නැහැ. මේ නාලිකාව ඉතාම මේ මම හිතන්නේ මේ කරන සත්කාරය මුළු රටම දැනගන්න විතරක් නෙමෙයි මුළු රටේම ජනතාව ඇති ශක්තියක් ඇති ආර්ථික වශයෙන් හරි ශාරීරික වශයෙන් හරි මානසික වශයෙන් හරි ඉතල මනස හදාගන්න එපයි, ඊට පස්සේ ශරීරය හදාගන්න එපයි. ඉතින් මේ වගේ දෙයකට උදව් කරනවායි කියන්නේ බුදුහාඳුරෝ දේශනා කළේ ගිලනුන්ට උපකාර කරනවායි කියන්නේ ඒ මට කරන උපකාරයක් වශයෙන්. ඔබලගේ විෂය එක්තරා ලෙඩකට විතරක් සීමා නෑ. පුස්තකාලවලට පාලං හැදීමට මාර්ග සංවර්ධනයට ඇත වශයෙන් මේවා අපි දැන් කියමු that is not my business, that is none of my business කියලා ඕගොල්ලෝ ඉඳලා නෑ. that is none of my business කියලා හිටියා නම් ගම්මැද්ද වගේ මේ වගේ වැඩසටහන නම් මේ වගේ ව්‍යාපෘති ගණනාවක් ඕගොල්ලෝ වසර ගණනාවක් තිස්සේ මේ දේ කළා තියෙනවා. තව ඉස්සරහට දහස් ගණන් ව්‍යාපෘති කිරීමට ඔගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ දේ කරන දැන් මේ හැම ආගම් කතෘරෙක් වශයෙන්ම හැම ආගම් කතෘරෙක්ම කියලා තියෙනවා. මිනිස්සු දැන් අපේ බණ්ඩාරනායක මහත්මයා කිව්වේ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියලා. ඉතින් මම සංවේදී කලාකරුවෙක් වශයෙන් මමත් හැම තිස්සෙම වගේ නිර්ධන දුප්පත්යන්ට යම් කිසි පුවත්පතක දැක්කොත් එහෙම කාටද මොනරි අමාරුවක් ලෙඩක් තියෙනවා කියලා, එහෙම නැත්නම් යම් කිසි දරුවෙකුට ඉගෙන ගන්න බැහැයි කියලා මම සහ මගේ බිරිඳ එකතු වෙලා අපි අපේ ආදායමෙන් අපි කොටසක් වෙන් කරනවා. බුදුහාඳුර දේශනා කළේ එහෙමයි. හැකි විදිහට අපි වෙන් කළා. කෙනෙක් සන්තුෂ්තියට පත් කරනවා කියන්නේ ඒ වගේ පරම ධනයක් නෑ. මම දන්න එක්තරා මම මහජන බැංකුවේ අවුරුද්දක් හිටියා, මහ බැංකුවේ අවුරුදු 42ක් හිටියා. මම දන්න එක්තරා බැංකු අධිපති කෙනෙක් හැවුවා, so you have lot of assets
What I'm going to do? But I'm talking, I have ships, I have lands, I have banks, so many branches. So what will you take when you are living this life? That is sometime later. But he died on the following day. ඒ පුද්ගලයා පහුවෙන්ද මැරුණා. මොනවද අරන් ගියේ? අර ධනස්කන්ධේ අරන් ගියාද? නෑ. දැන් අපි දන්නවා මේ රටේ නිර්ධන අය කී දෙනෙක් ඉන්නවා. මම විශ්වාස කරන්නේ නෑ මේ මේ ඒක ජනක ආදායම ගැන මම බැංකුවේ හිටියට මම ඔක විශ්වාස කරන්නේ නෑ. ඔබ අපිට පේනවා ගම්මැද්ද ඉතාම හොඳින් අධ්‍යයනය කරලා තියෙනවා කියලා. දැන් අපි ගම්මැද්ද හරහා පෙන්වන්නේ මේ රටේ ගම්වල ජනතාව විඳින දුක අඩුපාඩු කියලා. ඔබ හිතුවද මෙහෙම පිරිසක් අපේ රටේ ඉන්නවා කියලා දැනගෙන? නෑ මම කොහොමද දන්නා? මොකද මම නාට්‍යකරුවෙක් වශයෙන් මම විවිධ පළාත්වලට යනවා. විවිධ තිරගත කිරීමවලදී විවිධ පළාත්වලට යනවා. ඒතර මම දකිනවා සමහර කාන්තාවෝ කලගෙඩි උකුලේ තියාගෙන හැතැම්ම ගණන් ඇවිදිනවා. සමහර මහතුරු අර බූලියෙන් බැඳගෙන බයිසිකලෙන් බැඳගෙන හැතැම්ම ගණන් යනවා. ඒ සමහරට අපිට නිවාඩුවක් මහපාරේ දැක්කොත්ම අපි අහනවා මේ ඇයි අනේ මහත්තයෝ අපි මේ වතුර ටිකක් බොන්න විඳින දුක හොයාගන්න විඳින දුක. දැන් ඒ අතින් දැන් ඔබලා කරන්නේ පුදුම සත්කාරයක් නේද? ජලය සම්බන්ධ ව්‍යාපෘතියක් ඇති කරනවා කියන්නේ. එහෙම නැත්නම් මේ මාර්ගයක් සංවර්ධනය කරනවා කියන්නේ. මම දැකලා තියෙනවා සමහර දවස් දිනවලට ප්‍රවෘත්ති වලට පෙන්නනවා දරුවෝ ගඟට බැහැලා සපත්තු ගල වල ගඟට බැහැලා ඊට පස්සේ ගඟෙන් එතර වෙලා ඊට පස්සේ සපත් දෙක දාගෙන යනවා. මන් කොච්චර දුකක්ද කියලා. දැන් අපි මේ දුක විඳින්නේ නැහැ. අපි මේ දුක විඳින්නේ නැහැ. ඉතින් අපි ඒ ගැන අමන්දානන්දයටපත් වෙන්නේ නැහැ. අපි හැමතිස්සෙම මම හැමතිස්සෙම මම ගෙදරත් කතා කරන දෙයක් තමයි මම හැමතිස්සෙම ඔබලාගේ ගම්මැද්ද වැඩසටහන යනකොට මම කියනවා මේක මේක ලොකු පිනක් නේ. මේ ලොකු පිනක් මේ 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 මම මගේ බිරින්දර කියලා මම මේ වෙලින් මේ මම මේ මේ වගේ නාලිකාවක් මේ හැම දෙයක් මේ ඔයාලා එක විශේෂ වෙන්නේ හොඳ වතුර විතරක් දෙන්නේ නැත්නම් නැත්නම් තේ වකුගඩ රෝගේ මම අනුරාධපුරයට ගිහිල්ලා වකුගඩ රෝගීන් සෙන්තු කියලා ඔබ කියන එක සම්පූර්ණයෙන් හරි. අපි එක දෙයක් විතරක් නෙමෙයි බොහෝ දේවල් කළා. අපිට පුළුවන් එකක් බලන්න. අපි හැදුවා රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පාලම. අපි එක බලමු. ඔව්. රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පීල්ල කුඹුර ගම්මානයට පිවිසෙන පඩිපෙළ සහිත මාර්ගය වසර ගණනක සිට දැඩි ලෙස අබරන් වීම නිසා ජනතාව මහත් අපහසුතාවට පත්ව සිටියා. පවුල් 300කට ආසන්න පිරිසක් ජීවත් වන මෙම ගම්මානයේ පාසල් දරුවන් මෙන්ම වැඩිහිටියන්ද මෙම අනාරක්ෂිත තත්ත්වයේ හේතුවෙන් හදිසි අනතුරුවලට පවා ලක් වූ බව අපමණයි. අපේ ළමයි ඉස්කෝලේ ගියේ සෙරප්පු වරිමිය අතේ අරගෙන මේ නියර දිගේ තමයි ආවේ. මඩ වැහි කාලේට යන්න බෑ. ගම් වතුර අඩි 4-5ක් විතර වගේ එනවා. ඊට පස්සේ ගම්මැද්ද වැඩසටහනෙන් අපිට මේ පාලමහා පඩිපෙළ හදලා මේකනවා. අපේ ළමයි දැන් තන්තෝසෙන් ඉස්කෝලේ යනවා. සෙරප්පු සපත්තු අතේ දාගෙන යන්නේ නැහැ. වැහි කාලේට උනත් යන්න පුළුවන්. දැන් ගම් වතුර ආවත් බය වෙන්න දෙයක් නැහැ. අපේ දැන් සපත්තු වල මඩ ගෑවෙන්නේ අපිට ගෙදර ඉඳන් උනත් පාසල් යන්න පුළුවන්. මෙම ගැටලුව හඳුනාගත් ගම්මැද්ද මෙම ජනතාව වෙනුවෙන් අඩි 140ක් පමණ දිගකින් යොත් පාලමක් ඉදිකර ඊට සමගාමීව ගම්මානයට ප්‍රවිෂ්ට වීමට ඇති පියකැටපෙළ සහිත මාර්ගයද සංවර්ධනය කර දෙනු ලැබුවේ පසුගිය වසරේ අවසන් භාගයේදී. අපට අද හරි සන්තෝසයි. මේ ගම්මැද්දෙන් මේ හදලා දුන් පාලම ඉතාම ආසාවෙන් ඉහළ පහළ යනවා. රැයට වුණත් වන්දනාගමනක් ගිහින් වුණත් අපි හරියට කරුවලේ තමයි වෙන්දරෙන්නේ. අපි අද රාත්‍රියේ වුණත් ආලෝකයේ මැදින් ලස්සනට ගමන් කරනවා. මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ මේ වන විට පීල්ල කුඹුර ගම්මානයේ ජනතාව මෙන්ම පොල්වත්ත, කෙසල්වත්ත, තැන්නවත්ත, හීන්යාය හා පහන් කන්ද යන ගම්මානවල ජනතාවටත් ලැබී තිබෙනවා. ඒ ජනතා හදවත් ඇති ඔබකින් ලද දායකත්වයේ තුලින් ගම්මැද්ද තුලින් කරපු මේ ව්‍යාපෘතිය ප්‍රදේශයේ ජනතාවට මහත් අස්වැසිල්ලක් වුණා. මේ ව්‍යාපෘතිය කරන්න කලින් බොහොම අපහසු තත්ත්වෙන් තමයි ජනතාව උදේ හවස මෙහි මේ මාර්ගය ප්‍රයෝජනෙට ගත්තේ. මේ පාලම නිර්මාණය කිරීමට පෙර
වැසි සමයේ ජනතාව අත්විඳ තිබුණේ මෙවැනි අත්දැකීමක්. එහෙත් අද වන විට මේ ජනතාව තම ගමන් පහසුව සලසා ගැනීමේදී ජීවිත අවදානමකට ලක් නොවී සිටීමට හැකියාව ලැබී ඇත්තේ මේ අයුරෙන්. නියර් දිය වෙලා යන ඉතා ඉක්මනින් කකුල්ලොට තලන පොඩි වෙන මඩ ගොඩේදී. මරණයක් ගැනෙන අවස්ථාවද ඉතාම අපහසුයි. නමුත් දැන් ඒ කිසිම අපහසුතාවයක් නෑ, කිසිම මඩටයක් නෑ. ළමයි සෙරෙප්පු දැම්මේ උඩහ පාරට ගිහින්. දැන් ළමයි ගෙදර දාගන්න සෙරෙප්පු දෙක ගෙදර ඉඳන්ම දාගන මේ පාර දිගේම යන්න පුළුවන්. ඉතින් ඒක බොහෝම වටින පින් ඇතුරස් වෙන වැඩක්. ඒ වගේම හොඳම සාර්ථකම ව්‍යාකෘතියක් තමයි ගම්මැද්ද වැඩසටහන. හොඳයි, ඔබ දුටුවා ඒ ජනතාව අද කොයි තරම් හොඳට තමන්ගේ ගමන් පහසුව සලසා ගන්නවද කියලා. ඉතින් ඔබ තමයි ඒකට උදව් කළේ, ඔබ තමයි ඒ සඳහා දායකත්වය ලබා දුන්නේ. අපි ඔබට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ඒ ජනතාව වෙනුවෙන්. විශේෂයෙන් ඒ ජනතාවත් කියන කාරණාව තමයි ගම්මැද්දට උදව් කරපු, උපකාර කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා කියන කාරණාව. මොකද වතුරේ බැහැලා ඇවිදගෙන ගියපු ජනතාව, එහෙම නැත්නම් අපහසුතා දුෂ්කරතා මැද්දේ තමන්ගේ ගමනාගමන අවශ්‍යතාව සපුරාගත්ත ඒ ජනතාව අද බොහොම සුව පහසුවට තමන්ගේ ගමනාගමන අවශ්‍යතාව සපුරා ගන්නවා. ඉතින් ඔබ දකිනවා ඔබේ දායකත්වයේ ඇතිව ඒ පාලම සකස් කරන අවස්ථාව, මේ ඔබ කලින් දැක්කේ පාලම සකස් කිරීමට පෙර සහ සකස් කළාට පස්සේ මේ සකස් කරන අවස්ථාව. සඳුන් මහත්මයා, ඔබතුමාලා නිතරම ඔය කලාව කටයුතු වලට ගමට ගිහිලා මේ ජනතාවගේ දුක දැක්කා. එදා හිතුණද ඔබතුමාට මේ ජනතාව වෙනුවෙන් මේ වගේ වැඩසටහනක් තියත්තේ කියලා? නෑ, අත වශයෙන්ම මොකද අපි නාලිකාව මේ වගේ දෙයක් කරයි කියලා මම ඇත්තටම හිතුවේ නෑ. ඒකයි මම බොහෝ සන්තෝෂයටපත් වුණේ මේ ගම්මැද වැඩසටහන දැක්කාට පස්සේ. ගොල්ලන්ගේ තමන්ගේ කාර්ය මණ්ඩලයෙන් මහත්තුරු නෝන්ලා වෙන් කළා. දැන් අපිට ඕන්න පුළුවන්, දැන් අපි ආත්මාර්ථකාමී වෙනවනම් පුළුවන්. අපි නාලිකාව විතරක් දියුණු කරගෙන ඔබතුමාල කැපවෙලා තියෙන්නේ නාලිකාව විතරක් දියුණු කිරීමක් විතරක් නෙමෙයි, ජනතාව අතර ඒ මගින් ඈමක් විතරක් නෙමෙයි, ජනතාවට සුගසිතක. දැන් මම කීප විටම ගිහිල්ලා අනුරාධපුර පැතිවල ගිහිල්ලා මම මේ බගෝඩ රෝගීන්ට සින්දු කියලා තියෙනවා. මං කතා පවත් කරගෙන ඒගොල්ලෝ සැනසෙන්නේ මං කතා කරලා. දැන් මං හිතන්නේ ඒක ලොකු පින්කමක් කියලා. දැන් ඔබලත් ඒ කරගන්නේ පින්කමක්. ඔබතුමාට බොහොම ස්තුතියි ඔබතුමාගේ ඒ වචන වලට. අපි ඔබතුමා කියපු කාරණාව හරි අනුරාධපුර ඇතුළු බොහෝ ප්‍රදේශ වලට ගියහම අපිට බක්කඩ රෝගීන් බහුල වශයෙන් හමු වෙනවා. අපිට සතුටු වෙන්න බෑ නේ මේ රට තියෙන තත්ත්වය ගැන? බෑනේ. දැන් මට මම දවසක් අනුරාධපුරේ ඉඳලා බුම්රියෙන් එනකොට ගම්මම් පිල කියලා මහත්මයෙක් එයා එංගලන්තෙත් වැඩ කරනවා, ලංකාවෙත් වැඩ කරනවා. එයා කිව්වා මේක මේ වැඩිහිටියන්ට වඩා තරුණයගොල්ලෝ දැන් මේ දිහට ගොදුරු වෙලා තියෙනවා කියලා. එයා කියනවා මේ කෑමත්, මේ කෑමත් එක තමයි දැන් අපි ඉස්සර දැන් ගොවිතැන් කිරීමේදී ඔය මේ රසායනික පොහොර භාවිතා කළානේ හුඟාක් වෙලාට. මේවෙන් දැන් සමහර දැන් අපි ඒ දේවල්ට පුරුදු වෙලා අර ඉස්සර කරපු ගොවිතැන් ක්‍රම දැන් හුඟාක් වෙලාට නැහැ. නමුත් සමහර ගම්වල අපි වෙනුවෙන් වෙනම වී වර්ග එක එක වී වර්ග එහෙම කරනවා. ඉතින් ඒ වගේ දේවල් වෙන්න ඕනේ නේ. එහෙම නැත්නම් කෙසල් ගෙඩියක් කන්න ගියත්, ගස්ලර් ගෙඩියක් කන්න ගියත්, මොනවා අන්නාස් ගෙඩියක් කන්න ගියත් අපි වහනේ. දැන් අපි තාත්තලා සමහත ප්‍රශ්න කියන්නේ දැන් අපි මේ තත්ත්වර ගොදුරු වෙලා ඉවරයි. නමුත් මේ තත්ත්වර ගොදුරු වෙච්ච ජනතාවට ප්‍රතිකාර ගන්න ආර්ථික හැකියාවක් නැහැ. අපි දැක්කා ප්‍රතිකාර ගන්න සමහරලට ගමේ ස්ථානයක් නැහැ. ඔවුන් දැවැන්ත අර්බුදයක ඉන්නේ. ඒවට තමයි අපි මේ විසඳුම් හොයන්නේ ගමේ. ඔව්, දැන් ඒ වගේ තැන්වලට දැන් ඒ වගේ ඒගොල්ලන්ගේ දුක කියන්නේ යම්කිසි ශාලාවක් කරේ, සමාජ ශාලාවක් කරේ මොන හරි දෙයක් ඇති කරන එක ලොකු දෙයක්. දැන් හුඟක් වෙලාට අපි දැකලා තියෙනවා වසන්ත මේ දැන් එක එක ගොඩනැගිලි හදලා ඒව ඔහේ නිකන් අයාලේ ගිහිල්ලා තියෙනවා. අපි ඒවලින් වැඩක් ගන්න ඕනේ. දැන් අපේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට යම්කිසි තියෙනවනේ මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවනේ. ඉතින් ඕවා මේ අනවශ්‍ය දේවල් වලට බෙදගෙන දැන් අපි දැන් කිව්වා මම මේක විවේචනය කරනවා නෙමෙයි.
දැන් අපි යම්කිසි මංගල්‍යයක් කරනවා නම් ලොකු හෝටල් අරගෙන නෑදා පරපුරට පේන්න කෝටි ගණන් වියදම් කරනවා. එක එක බත් පිඟනක් 7500 10000 15000 10000ක 15000ක බත් කරනවා. ජපානයේ රිසර්ච් එකක් කරලා තියෙනවා එක්කෙනෙක් බත් පිඟාන එක බත් ඇට දෙකක් ඉතුරු කරලා විසිකලොත් මුළු ජපාන් ජාතිය කොච්චර ප්‍රමාණයක් විසිකරනවාද කියලා. ඉතින් ඒක දැන් නාස්තියක් කරන්න එකයි. මම අද අනුරා විද්‍යාලයේ හිටිය උත්සවයකට EW අධිකාරම්තුමා 77 පහින් ගිහිලා තියෙනවා. නිදහසේ පියා CWW කන්නගර අන්තිමට නිර්ධනයෙක් වෙලා තියෙනවා. සල්ලි නැතුව ඉඳලා තියෙනවා. අධිකාරම්තුමා ඇවිල්ලා ඊරියගොල්ල මහත්තයාට කියලා ඌට රුපියල් 10000 ගන්න දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම දැන් අපේ ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා. අපි දැන් කියමු මැණික් මුදලාල්ලා කියලා. මම දන්න තරුණ ඈගොල්ල ඉන්නවා එක එක රැට් ලක්ෂ 2-3 බෙදන් කරනවා. මං ආයාචනා කරනවා. මම වැඳලා කියනවා. එහෙම නිකරුණේ තම සන්තෝෂයටපත් වෙන. සන්තෝෂි පරම ධනයක් ඒක වෙන ප්‍රශ්නයක්. ඒ වුණාට තමන් ගැන විතරක් හිතන්න එපා. රට ගැන හිතන්න. තමන්ගේ ජාතිය ගැන හිතන්න. ඒක මිතෙන් දැන් ඔබලා දැන් ඔබලාට තිබුණානේ මේ දේ නොකරින්. අනිවාර්යෙන් අපි හැමදාම කියන කාරණාව එක තමයි හිතන්න අපි ගම හදන්න ඕනේ අපේම ජනතාව තමයි මේ පීඩාවට පත් වෙන්නේ නිසා එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා බලන්න අපි කතා කරනවා අධ්‍යාපනයේ තමයි දරුවන්ට දිය හැකි හොඳම දේ කියලා. නමුත් අපිට හම්බ වුණා ගමට ගියාට පස්සම මහත්මයා අධ්‍යාපනයේ දෙන්න හරි හමන් තැන් නැති ස්ථාන. ඒ කියන්නේ පාසල්වල පහසුකම් තියුණු වෙලා නැහැ. මේ කියන්නේ යන්නේත් ඒ වගේ තැනක් තියෙන කිලිනොච්චිය සිවපාත කයිලගම් විද්‍යාලය ගැනයි මේ කියන්නේ. බලන්න මේ දරුවා කොයිතරම් දුකක් විඳිනවද කියලා. ඔබට පුළුවන් මේක වෙනස් කරන්න. මේ 450කට ආසන්න සිසු දරුවන් පිරිසකට ශිල්ප දෙන කිලිනොච්චිය සිවපාත කලේ විද්‍යාලයයි. ඇතම් දරුවන් තුළ යුත්තේ අමිහිරි මතක සනිටුහන් වැටත් මේ සෑම දරුවෙකුගේම පැතුම යලිත් එවන් තේසුද නොවේවා යන්නයි. මේ සෑම දරුවෙකුගේම ඒකායන පැතුම අධ්‍යාපනය තුළින් සාර්ථක ජීවිතයකට මඟ පාදා ගැනීමයි. නමුත් සිය පැතුම් ඉටු කර ගැනීම මෙම දරුවන්ට තවදුරටත් දුෂ්කරව ඇත්තේ තම විද්‍යාලය තුළ අවම පහසුකම් පවා නොතිබීම හේතුවෙන්. ප්‍රමාණවත් පන්තිකාමර, පුස්තකාල පහසුකම් සහ ක්‍රීඩා පහණ්ඩ වැනි කිසිදු පහසුකමක් මෙම පාසල තුළ නැහැ. මෙම දරුවන් සිය විදුහල්පතිතුමන් මාර්ගයෙන් ගම්මැද්ද වෙතින් ඉල්ලා සිටියේ තම පාසල තුළ විද්‍යාගාරයක් ඉදිකර දෙන ලෙසයි. අද දිනේ ඔබේ නොමසුරු දායකත්වය හෙට දිනේ යහපත් පුරවැසියෙකු මව්බිමට දායාද කරලීමට ශක්තියක් වනු ඇති. ඔබගේ රුපියලට මේ ජීවිත විනාශ කළ හැකි එක්වන්න. ලංකා බැංකු ගිණුම් අංකය 80014452 නේෂන්ස් ට්‍රස්ට් බැංකු ගිණුම් අංකය 111112335. හොඳයි සඳුන් මහත්මයා බොහෝ දේ කතා කළා. ඔබතුමාට දැනගැනීම සඳහා මම කියන අපි 2016 දී ගම්මැද්ද ගෙයින්ගෙට වැඩසටහන ආරම්භ කළා. අපි ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලෙම ගෙයින්ගෙට ගිහිල්ලා තමයි මේ ප්‍රශ්න හඳුනාගත්තේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා අපි මේ වගේ වාර්තාවක් සකස් කළා. මේක අපි බලධාරීන්ට දුන්නා, එක්සත් ජාතීන්ගේ සංවිධානයට දුන්නා. අපි කල්පනා කළා එහෙම දීලා විතරක් ඉඳලා හරියන්නේ නැහැ, මේක යමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිම මේ වැඩේට අත ගන්න ඕනේ කියලා තමයි අපි ගම්මැද්ද වැඩසටහන ආරම්භ කළා. ජනතාවගේ උදව්ව ඇතුව අපි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ. අපි එහෙම ගිහිල්ලා 2017 වසරේ යලිත් වරක් අර යන්න බැරි වෙච්ච ගම්වලට ගියා. ගිහිල්ලා අපි මේ ප්‍රශ්න හඳුනගෙන විශ්ලේෂණය කරලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් එක්ක තමයි මේ වැඩසටහන කරන්නේ. ඉතින් සඳුන් මහත්මයා අපිට සතුටුයි, බොහෝ ජනතාව මේකට ප්‍රතිචාර දැක්වුවා අපේ ඉල්ලීමට. මම හිතන්නේ ඔබ කලාකරුවෙක් විදිහට දන්නවා සංවේදී හදවත් ඇති බොහෝ පිරිසක් ලංකාවේ ඉන්නවා. අපිට ඒකන සතුටු වෙන්න පුළුවන්. ඔබ මම ඇත්ත වශයෙන්ම වසන් මම ඉල්ලා හිටිනවා අපේ ධනවත් පොහොසත් අපේ කලාකරු ඉන්නවා. මම ආචනා කරනවා තමන්ට හැකි පමණින් මේ වගේ ව්‍යාපෘති වලට උදව් කරන්න. ඔය වපුරු විදිහට අස්සන් ලැබේ ඇස් යු සෝ සෝෂල් යු රීප් ජීසස් ක්‍රයිස්ට් කියුවේ එහෙමනේ. ඉතින්
අපි මේ මේ කුසලතාවල් අපි ගියාත්මේ ගෙනාපුවා. මේ ආත්මේ වර්ධනය කරගෙන කරගෙන අපි ඊළඟ ආත්මයට අරගෙන. ඉතින් ඒ ඒ ඊළඟට අර අපි හොඳ දෙයක් කළා. අපි ඒ හොඳ අරන් යමු. මිනිසුන්ට උදව් කරාම දැන් අර පතාවක් තිනම් මට මතකයි එක සැරයක් මේ මං සම්පකාරි පෝලිමේ ඉන්නකොට එකෙනෙක් පර්ස් එකක් වැටලා තියෙනවා. මම පොඩි කාලේ මම මේක අහුල්ලා දුන්නා අයිතිකාරයට. එතකොට එදින හිටපු වයසක කට්ටියකෝ හතර දෙනෙක් හොඳ කිව්වම හතර වරන් දෙයියොත් හිස නමනවා කියලා. ඉතින් මම කියනවා හතර වරන් දෙයියෝ විතරක් නෙමෙයි කෝටි ප්‍රකෝටි දෙයියෝ හොබලට හිස නමයි. අනුන්ට තමන් ගැන විතරක් හිතන්නේ නැතුව අනිත්යන්ට සේවයක් කරනවා නම් මේ නාලිකාව වගේ මේ ගම්මැද්ද වගේ වැඩසටහන් පුළුවන්. දැන් කියනවා රුපියල් එකෙන් නෙමෙයි අධිකාරම්තුමා අනුල විද්‍යාලේ පටන් ගන්න තියලා රුපියල් 10කින් ඉඩමක් අරගෙන 38කින් පටන් ගන්න තියෙන අද 5000 ගාණක් ඉන්නවා. ඒ අප්‍රතිහත ධෛර්යය අනගාරික ධර්මපාලතුමා මල්ලසේකරතුමා අධිකාරම්තුමා CWW කන්නංගරතුමා ඒ දේශපාලඥයෝ ඉස්සරහා දැක්කා. දැන් අපි මේ පාර්ලිමේන්තුවට පත් වෙලා පරම්පරා හතකට සල්ලි හොයන්නේ හොඳ නෑ. ඔය පරම්පරා හතම දාලා යනවන දවසක ඉතින් ඇයි අපි පොදි බඳින්නේ? ඇයි තමන්ට දෙන වැසි ඊර්ෂියක් තියෙනවනේ. පාලමක් හදලා දෙන්නකෝ ලොකු ව්‍යාපෘති මේ ලොකු ටීවී වල පෙන්නගෙන අරවා මෙයා ප්‍රසිද්ධ වෙන්න ඕනේ. අර දුප්පත් ළමයින්ට අර පෙන්නෝ වගේ මට මන් දැක්ක එක ඒ දණ්ඩකින් නැත්තම් අර වැල් පාලම් වලින් ගිහිල්ලා මේ ඒව ඇලවල් ගංගාල් උතුරන් පටන් ගන්න කී දෙනෙක් ජීවිත හානි වෙලා තියෙනවද? අපේ ගංගාරාමේ නායක හාමුදුරුව හොඳ කතාවක් කිව්ව පහුගිය දවසක ගම්මැද්ද වැඩසටහන වගේ වැඩසටහන වලින් පෙන්වන දේවල් ප්‍රාදේශීය නායකයන් ක්‍රියාත්මක වෙලා පහුවදා මේක විසඳුවා නම් විසඳන්න ප්‍රශ්න නැහැ කියලා. ඇත්ත වශයෙන්ම කතාව ඇත්ත. ඔව් ඇත්ත වශයෙන්ම දැන් මේක මේ අද්දකින් කරන්න පුළුවන් කොච්චර දේවල්ද? දැන් ඔබලාගේ වැඩසටහන වලට ගමේ අයවත් සම්බන්ධ වෙනවා. එතකොට ඒගොල්ල උදාසීන වෙන්නේ නැහැ. මේක තමන්ගේ දෙයක් කරගන්නවා. මේක මේ අනේ that is none of my business කියලා නිකන් ඉන්නේ නැහනේ. උදව් කරනවා. ඔබලා ඒගොල්ලන් හවුල් කරගන්නවා. ඔබලාගේ කාර්ය මණ්ඩලය ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඉතින් බලන්න කොච්චර ලොකු පින්කමක්ද කියලා. ඔබ හරියටම හරි. එහෙම ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරපු නිසා තමයි අවුරුදු දෙකක් ගිහිල්ලා තව මේ ව්‍යාපෘති තියෙන්නේ. සහ ඒවා අපි නෙමෙයි බලාගන්නේ. ඒ ජනතාවම බලාගන්න. මොකද ඔවුන් මේ වැඩේට දායක වුණා, හවුල් වුණා. මේවා ඔවුන්ගේ ව්‍යාපෘති. අපි කාල වේලාව අවසන් වෙලා තියෙනවා. ඔබත් එක්ක තව කතා කරන්න කැමති. නමුත් කාල වේලාව හරස් වෙන නිසා අපිට සමු ගන්න සිදෙනවා. අද දවසේ අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. ඔබ රටට හොඳ පණිවිඩයක් දුන්නා. අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපේ ප්‍රවීණ කලා ශිල්පී සඳුන් විජේසින් මහත්මයාගේ ඒ හඬට ඔබ ඇහුම්කන් දෙයි කියලා. අපේ හඬත් ඒකමයි, ගම්මැද්දේ හඬත් ඒකමයි. එකතු වෙන්න අපිත් එක්ක. අපි ගම හදමු, රට හදමු, රට වෙනස් කරමු. ඉතින් ඒ හැකියාව තිබෙන්නේ අපි සියලු දෙනාටම එකතුනොත් විතරයි. අපිට විතරක් මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඔබටත් මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හැමෝම එකතු වෙන්න ඕනි. හැමෝම එකතු වෙලා අපි අපේ රට හදමු. අපි ගම්මැද්දේ හෙට දවසේදීත් හමු වෙමු. බලාපොරොත්තු වෙන සමු ගන්නවා. මීළඟට ඔබට දවස වැඩසටහන සමගින් එකතු විය හැකියි.